Nana 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 nana. Sajabe nidahase aragale mahanuwara sita kolam dakwa me den maha paradige enawa. Sajith Premadasa horin wahana wala negalenawalu. Kamanne tamage mattan tam metta. Ada 2022 April 27 වෙනිදා බදාදා සති මැද අපි නිදහසේ අරගලගෙන කතා කරමු. හැබැයි පටන් ගන්නෙ එතනින් නෙමෙයි. පටන් ගන්නෙ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගෙන්. මොකද්ද? ගෝ මහින්ද ගෝ. මහින්ද ගෝ ගමක් හැදුනා. හරි. ඒ වෙනම කතන්දරයක්. අරලියගහ මන්දිරයේ ඉදිරිපිට. අන්තරේ එවුන්, තවත් එවුන්. සජබි මාලිමාවි NGO කළු බලල් හමුදා ඔක්කොම එකතු වෙලා අතන ගෝටා ගෝ ගම මෙතන මහින්ද ගෝ ගම මලකෝල ඒ වැඩේ හැමෝ තියෙද්දි ඒ අරලිගහ මන්දිරේ අනිත් පැත්තේ රැස්වීමක් තියෙනවා මොකද රැස්වීම පළත් සභා පොහොට්ටුවන්ගේ රැස්වීමක් ඔවුන් ඒකාබද්ධව එකට එකතු වෙලා තනි හිතින් එක හිතින් යෝජනාවක් සම්මත කරනවා මොකද යෝජනාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අස් වෙන්නේ නැහැ ආණ්ඩුව අස් වෙන්නේ නැහැ මහින්ද රාජපක්ෂ මෙහෙම කියනවා මම ඉල්ලලා අස් වෙන්නේ නැහැ හැබැයි මාව අස් කරන්න පුළුවන් අමුතු කතාව කියලා දැම්මා එතකොට පළාත් සභා පොහොට්ටුව අස් වෙන්නේ නැහැ අස් කරන්න පුළුවන් ඇයි මේ මහින්ද රාජපක්ෂ පළපුරුදු ක්‍රීඩකෙක් තමන්ට පැවරී තිබෙන කාර්යභාරය ඔහු දන්නවා අවශ්‍ය ඕනෑම මොහොතක විධායක ජනාධිපති ධුරයට කෙල්ල විධායක ග්‍රාමාත්‍ය කේන්ද්‍රයක් පාර්ලිමේන්තුවේ හදලා පාර්ලිමේන්තුව තොරම්බල් කරන්න පුළුවන් තත්වයකට පත් කරලා හැමීට අයින් වෙන්න මහින්ද දන්නවා මහින්ද තමන්ගේ කොන්ත්‍රාත්තුව දැනගෙන කරන්නේ යනු ඊටම පැහැදිලි දැන් හදන්නේ ගෝඨා ගෝ කියන ප්‍රොජෙක්ට් එකකින් 21 22 ගේනවා සජිත්ගේ 21 උදේගේ 22 උන් දෙන්නගේ නෙවෙයි මේ තරව්කාරයව තමයි දෙන්නේ පාත් ෆයින්ඩර් ෆවුන්ඩේෂන් තරව්කාර ආයතනේ වොෂින්ටන් කොළුව මතකනේ ඉන්ඩු පැසිෆික් ඒජන්ට් චීන තරව්කරුව මිලින්ද මොරගොඩ ඇතුළු think tanks වලින් තමයි වැඩේ කරන්නේ දැන් ඒ සංශෝධන දෙක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන දෙක කතානායකට දීලා තියෙනවා යනු ඉදිරියේදී පාර්ලිමේන්තුව තුල මොනවාගේ දෙයක් සිද්ධ වෙද කියලා අපි දන්නේ නැහැ. ඒ සිද්ධ වෙන දෙයට අදාළව ඊළඟ මූ එක ගන්න මහින්ද බලාගෙන ඉන්නේ. මහින්ද මොඩේක් නෙමෙයි. මහින්ද කරන්නේ කන්ට්‍රැක්ට් එකක්. පාරින්නේ උන් අරගල කාර්යෝ අරගල ගයිස්ලා කන්ට්‍රැක්ට් එකක්. දන්නේ නැති උන් ඉන්නවා. මුකුත් දන්නේ නැති අහිංසකයෝ උන් ඉන්නවා. මේ මැද්දේ ගංජකාරයෝ, කුඩ්ඩෝ, මංකොල්ලකාරයෝ, පාතාලයෝ, රස්ති අධිකාරියෝ එහෙමත් ඉන්නවා. දැන් හිතන්නකෝ තුන් වෙලම කන්න දෙනවා. පිළිගැනීමකුත් ලැබෙනවා. නිකන් सेलफी मरगन दम फेसबुक के खल को हेम दाल मत पिलते निका एलिए अरगले कोलैक् निका कोलम बोडी मक जीवत दसावत नैतिवेट को बल नोमिले खाण बोन दिनों से खाने पिलगनी मक लो अरे अरगल गई के नो हेमत्तीनो एसी आल मैं तमाइ मे कथा अभी कथा करा अग्रमात्य කාර්යාලයේ ওই ටික වෙනකොට සජිත් ප්‍රේමදාස වැඩ පටන් අරන් මහනුවරේ සජිත් ප්‍රේමදාස මොකෝ කියන්නේ සජිත් කියනවා මහනුවරදී මොනම තත්වයක් යටතේවත් සර්වපාක්ෂික පාලනයකට එකඟ වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුළුවන් ඉක්මනට මැතිවරණයක් හඳවන්නලු. ජනාධිපති වර්ණයක් වෙන්න පුළුවන් කලින් මහ මැතිවරණයක් වෙන්න පුළුවන් ඊළඟට. දන්නේ නැහැ. ඔහු තමයි දන්නේ. හිතේ තියෙන දේ. නෛතික වශයෙන් ඒවා කළ යුතුද කළ හැකිද කියන ප්‍රශ්නේ වෙනම. හැබැයි අපට චන්ද පත්‍රිකා මුද්‍රණය කරගන්න කොලවත් නැති මට්ටමක් තියෙන්නේ. ගෙන්නවා ගන්න ඩොලරුත් නැති මට්ටමක්. මොකක් හරි කරලා පොළොවේ පස් කාලා හරි අපි හිතමුකෝ මැතිවරණ තිබ්බා කියලා. සජිත් ප්‍රේමදාසට ඕන ප්‍රතිඵල ලැබුණේ නැත්තම් මොකද වෙන්නේ? සජිත් හිතනවා තැටිය රත් වෙලා රොටිය පුච්ච ගන්න පුළුවන්. මාදුලාවේ සෝබිත හාමුදුරන්ගේ සූත්‍රය. කරගන්න බැරි වුණා. මොකෝ කරන්නේ? ඒ දිගටම සජබේ රිලා නැටුම මේ විදිහටම යනවා. සජබේ අරගලය තියෙනවා. එතකොට ඒවා මෙහෙවනේ උන්ටත් කරන්න දෙයක් නැහැ.
හැබැයි සල්ලි පොම්ප කරයි රට අස්ථාවර කරන්න නියෝන ඒ ටික කරයි අරගලේ දිගටම රට ස්ථාවර වෙන්නේ නැහැ. ඒ වෙනම. දැන් මහනුවර සිට කොළඹට සජිත් ප්‍රේමදාස එන්නේ වෙන මොකකටවත් නෙවෙයි මැතිවර්ණ ව්‍යාපාරයක් හැටියට. හොඳට මතක තියාගන්න මැතිවර්ණ ව්‍යාපාරයක්. ඉතාම තක්කඩි ආකාරයෙන් පාර්ලිමේන්තුවට තමන්ට පැවරුණු ආකාරයටම 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බාර දීලා තමයි උන් දැන් මේ වැඩේ කරන්නේ. යලි ඔබට මතක් කරනවා. පට්ටම තක්කඩි සජිත් ප්‍රේමදාස. ඊළඟට අනුර කුමාර දිසානායක. දැන් නිකන් සෙලෙන්ස්කි වගේ රාහුලෙන් හදලා නිකන් කතා කරන විදිහත් වෙනස් කරලා මයික්‍රොෆෝන පිරිවරාගෙන ඊයේ ප්‍රෙස් එකට කතා කරනවා. මෑන් කියනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඔය පුටුවේ තියාගෙන කිසිදු ආකාරයකට අන්තර්පාලන ආණ්ඩුවක් හදන්න අපි සම්බන්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ඉල්ලාස් වෙලා අයින් වෙලා කෙටි කාලයකට අන්තර්පාලනයක් හදලා ඊට පස්සේ හැකික්මණින් මැතිවරණයකට යා යුතුයි. මෑන්ත් ඒකම කියනවා. අපි හිතමු මැතිවරණයකට ගියා. මාලිමාව හිතන ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එහෙම ලැබෙනවා කියලා අපිට කියන්න බෑනේ. බලහත්කාරකමක් කරන්න බෑනේ. අපි හිතමු මිනිස්සු යලි පොහොට්ටුවේ නියෝජිතයන්ටම ඡන්දය දුන්නා. මොහොතකට අපි හිතමු කොහේම. එතකොට මොකද කරන්නේ? ඒත් ඉතින් දිගටම සජබේ අරගලය ඒ විදිහමයි මාලිමාවේ අරගලය ඒ විදිහමයි. ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඉතාමත්ම පැහැදිලි මේ අර්බුදය සහ යෝජිත විසඳුම් අතර සම්බන්ධයක් නැහැ. මේ එක එකාගේ හීන සැබෑ කරගන්න හදන මොහොතක්. ඊට අමතරව NGO කාර්ය හැමතැනම වැඩ ඩොලර් පොම්ප කරන බව පේනවා. නැත්තම් ගාලු මෝදොර හිතන්න ගෝටා ගෝ ගම මෙහි පවත්වාගෙන යන්න පුළුවන්ද? කාර්යයෙන් සල්ලි තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සමහර පිටපලත්වලත් ගෝටා ගම් හදලා. දැන් ගෝටා ගමට අමතරව ගෝටා ගෝ ගමට අමතරව මහින්ද ගෝ ගම් ගම් දෙකයි. තව ඉස්සරහට පාර්ලිමේන්තුව 225ට මඳයි දන්නේත් නැහැ ගම්. කවුරු හරි සල්ලි පොම්ප කරන්න මේ පෑනේ. අපි බබ්බු නෙවෙයිනේ. බලමු අපි. එයස්සේ මාර කතාවක් කියනවා වසන්ත සමරසිංහ. ඊයේ ප්‍රෙස් එකක් තියෙන ජනමාධ්‍ය බලන්න ප්‍රධාන ජනප්‍රිය ජනමාධ්‍ය වාර්තා කෙරුවා. වසන්ත සමරසිංහ ජවිපේ නියෝජනය කරමින් මාලිමාව නියෝජනය කරමින් කියනවා ආණ්ඩුව කණින් ඇදලා දානවා. කණින් ඇදලා දානවා. පස්වෙනිදා ඒ කියන්නේ මැයි පහනේ පස්වෙනිදා අපි බලනවා පාර්ලිමේන්තුව මොකද්ද කරන්න කියලා. හයවෙනිදා අපි හර්තාල් කරනවා. කරලා ආණ්ඩුව කණින් ඇදලා දානවා. මේ මොකද්ද මේ? මොන ත්‍රස්තවාදයක්ද මේ? මේක පරේ පරට්ටියක්. නිශ්චිත අරමුණකට අරගල කරනවාද? ඔබ හිතන්න මුණු පොතේ වෝල් එකේ පෝස්ට් එකක් දැම්මා ඊයේ. ගෑස් රාජ්‍ය අධිකාරිය මරාගෙන කාලා ජාවාරම් සිද්ධ වෙන ආකාරය, අනිල් කොස්වත් වැඩේට සම්බන්ධ වෙන ආකාරය, බැසිල් රාජපක්ෂ, පිබි ජයසුන්දර ඇතුළු කළු කල්ලියක් වැඩේ කරගෙන යන හැටි සහ ඉදිරියේදී සිද්ධ වෙන්න යන විනාශය සංයුති වෙනස් කරලා මිනිස්සු මැරෙන්න යන හැටි පෙලින් පෙළ පෙන්නවා. වීඩියෝ සටහන් 20කට කිට්ටුව කරලා තියෙනවා. 15 10 8ත් අතර ප්‍රමාණයක්. එක පරේක් පරට්ටියක් ලිටර එක වටලන්න ආවද? මහයිකාගේ වැටුප මිලියන 2කට වැඩි කියලා පාර්ලිමේන්තුවේ දී කියවුණා. අපි තමයි ඒ මුලින්ම සමාජගත කිරුනේ. එක පරේක් පරට්ටියක් ලිටර එක වට කෙරුවද? කොමි අරගලකාරයෝ එදා කොහෙන්ද මුන් පාත් උනේ? මේ අවුරුදු 2 3 ළමයි නෙවෙයි. ඔක්කොම අවුරුදු 30 තේයයි උඹ බැලුමටම පේනවා 30ත් 40ත් අතර වගේ අය 20 34ත් ඇති. නමුත් එළිය කෑ ගන්න වැඩිපුර ප්‍රමාණයක් 30 වටේ අය. මුන් කොහෙද හිටියේ? නිකන් කල්පනා කරලා බලන්න. නිශ්චිත කාරණයක් නැතුව පාර රිලා නැටුම් නැටලා මොකක්ද මේ කරන්න හදන්නේ? වසන්ත සමරසිංහගේ මේ තර්ජනය කාටද? මේ ත්‍රස්තවාදයක් නේ. ආණ්ඩුව කණින් ඇදලා දානවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මිනිස්සු පාර්ලිමේන්තුවට ගිහලා පාර්ලිමේන්තුවට ගහලා එහෙම එකක්ද මේ කරන්න හදන්නේ? ජවිපි පාර්ලිමේන්තුවට බෝම්බ ගහුවානේ. එහෙම වැඩක්ද මේ කරන්න හදන්නේ? යලි අනුර කුමාර දිසානායක මතක් වෙනවා. නුගේගුඩද කිව්වන්නේ අර බලහුවමාරුවක් ගැන. ප්‍රජාතන්ත්‍රවාදී නොවන, නීතියට එකඟ නොවන, එතකොට රෙගුලාසි වලට එකඟ නොවන මොකද්ද බලහුවමාරුවක් ගැන අපි ඇහුවේ? මේ ත්‍රස්තවාදී ආක්‍රමණයක්ද, සන්නදරගලයක්, එහෙම නැත්නම් මිලිටරි ආක්‍රමණයක්ද? ඒ දෙකෙහිම එකතුවක්ද අපි දන්නේ නැහැ. මේ දවස්වල වැඩිය පේන නෑනි අපිට හමුදා නායකයෝ. ශවේන්ද්‍ර සිල්වාව පේන නෑනි. කමල් ගුණරත්නම් නිකන් හැංගිලා වගේ ඉන්නේ. අපි දන්නේ නැමේ යට මොකක් හරි කතාවක් තියෙනවද කියලා. තාම පරිස්සමට අපි වසන්ත සමරසිංහ තියා බලාගෙන ඉන්නවා. හොඳ තරව්කරුවෙක් තමයි ධම්මික පෙරේරා ඍජු සම්බන්ධතා පවත්වාගෙන වසන්ත සමරසිංහත් එක්ක. ඔහු ටියුෂන් කාර්යය. ඔහුට දැනටත් ටියුෂන් පවත්වාගෙන යන මධ්‍යස්ථානයක් තිබෙනවා. තමුත් ඒගම. මොකද්ද මේ කරන්නේ?
අනිත් උන්ට ගල් ගගා ඒ කුණ වලේම läගල රට විනාශ කරන්න කතා කරන මේව අහගෙන ඉන්නකොට කොල්ලන්ගේ කෙල්ලන්ගේ ලේ කුපිත වෙලා එකිනෙකා මරාගෙන මැරෙන්න ඉඩ තියෙනවා 71 80ට 89 මතක් වෙනවා රඹුක්කන එකෙක් මැරුණ වෙඩි කාලා මොනවද මේ කියන්නේ ආණ්ඩුව කණෙන් අල්ලලා දානවා කියන්නේ මොකද්ද ප්‍රචණ්ඩත්වයක්නේ ඇත්තටම වෙන ශිෂ්ට සම්පන්න රටක මේ වගේ පිස්සු කෙලින ගත්තොත් මිනිස්සු ඉඩ දෙන්නේ නැහැ වැඩේ කියන්නේ දැන් රටට එරෙහිව තමයි මානව හිමිකම් කොමිසම වැඩ කරන්නේ ඇයි එක්සත් ජාතීන්ගේ බලල්ලන්ඩක්නේ පොඩ්ඩ වුණාම ඇවිල්ලා රිංගල බලන මානව හිමිකම් උල්ලංඝනය වුණාද කියලා ශ්‍රී ලංකා නීතිඥවරුගේ සංගමයේ බාය ඇසෝසියේෂන් එක සාලිය පීරිස් ඊනිය යහපාලනේ තරවුකාරයෙක් පොඩ්ඩ වෙච්ච ගමන් නිවේදනයකුත් කරන පොලිසිය පැත්ත ගහලා ඉන්නේ කැරලි මර්ධන ඒකක පීජම් කරලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාව අකර්මණ්‍ය කරලා තියෙන්නේ මෙහෙම රටවල තියනවාද වසන්ත සම්රසිංහට පුළුවන්ද මෙහෙම චණ්ඩිකතා කියන එලීට ඇවිල්ලා මහර වැටක් නේ මේක දැන් තව දවස් දෙකකින් දෙකකින් නෙමෙයි හෙට 28 දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කරන්නේ අපි ගැන කතා කරනවා රට කන්න හදන්නේ මොකද්ද මේ කරන්න හදන්නේ රටම අකර්මණ්‍ය කරලා ගෝටර රිද්දන්න හදන්නේ ගෝටරට වැඩක් තියනවද මේක එක්කෝ රාජපක්ෂලට වැඩක් තියනවද මොකද්ද මේ කරන්නේ මේ කරන්නේ චීනුන්ට ඇමරිකානුවන්ට ඉන්දියානුවන්ට අවශ්‍යද වහලේ ගලවලා පොළොව බහර දෙන්න යන්නේ මතක තියාගන්න ජෙප්පන්ට මාලිමාවන්ට අර පැත්තින් සජබෙවුන්ට පෙරට්ටන්ට අන්තරේ උන්ට කියන්නේ උඹලා කල්පනා කරලා බලපල්ලා මොනවද උඹලා කරන්නේ කියලා මේ පිස්සුවක් මේ අරගලයක් නෙවෙයි පිස්සුවක් මගුලක් රටට එරෙහිව කෙරෙන උද කල්පනාවේ ඊළඟට ඔය ඔක්කොම තියෙන අතරේ IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැන් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන හැටි කල්පනා කරමින් උපදෙස් දෙමින් සාකච්ඡා කරමින් ඉන්නවා නල්ලමලි මුදල් අමාත්‍යවරයා ජනාධිපති නීතිඥ අලි සම්ප්‍ර හිටපු අධිකරණ අමාත්‍යවරයා හොඳ තරවකරෙක් තමයි මොනවා කරනවද දැන් වොෂින්ටන් කේන්ද්‍රීය මෙහෙයුමක් සිද්ධ වෙනවා ගාලු මෝදොරට නැත්නම් ගෝල්ෆේස් ගෝටා ගෝ ගමට අනිවාර්යෙන්ම වොෂින්ටන් ඩොලර් පොම්ප කරනවා කියලා අපිට සැක කරන්න පුළුවන් හේතුව තමයි IMF උගුලට වැටෙන රටවල් අස්ථාවර කරනවා රට අස්ථාවර කරනකොට රට ඇතුළේ පිස්සු කෙල්ලනකොට වැඩේ දෙන්න ලේසි ණය උගුලේ පටලවල රට තමන්ගේ අනසකට යටත් කරගන්නවා ඊට පස්සේ ණය දීලා පොලියත් එක්ක ගන්නවා ඒ අනුව රට තුල IMF ක්‍රියාන්විතයක් ක්‍රියාත්මකයි ඒ අනුව මේ අරගලය IMF අරගලයක් කියලාත් කියන්න පුළුවන් මේ නටනෙවුන් දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා තමන් කටට දාගන්නේ මොනවද කියලා එකෙක්වත් දන්නේ නැහැ මොකಾದ මේවා ගෙනත් දෙන්න කියලා දන්නේත් නැහැ කාලා කට අත පිහිදගෙන කෑ ගහනවා මොන රෙද්දක්වත් දන්නේ නැහැ අපට පේනවනේ දැන් අර වීඩියෝ ක්ලිප් එක බලන්නකො මොනවද කතා කරන්නේ කියලා අරගල භූමිය ඉඳගෙන පිස්සු හැබැයි රට විනාශ වෙන්නේ යන්නේ දැන් IMF එක පැත්තකින් රට ප්‍රතිව්‍යුහගතකරණය කරමින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් දෙකක් රට ප්‍රතිව්‍යුහගතකරණය කරනවා ඒ කියන්නේ විවිධ ව්‍යුහාත්මක වෙනස්කම් යෝජනා කරන බදු වැඩි කරන හැටි බඩු මිල වැඩි කරන හැටි ඒ වගේම රට ඇතුලේ රාජ්‍ය විවසායන් ඉවරම කරලා දාන හැටි නිදහස් අධ්‍යාපනයේ සෞඛ්‍ය සේවාව නැත්තරම් නැති කරන හැටි එතකොට ඇති හැකිය උන්ට විතරයි ඉගෙන ගන්න පුළුවන් නුගත්කම් වැඩි වෙනවා අරගලේ තව වැඩි වෙනවා රට ස්ථාවර වෙනවා ගාසා තීරය හැදෙනවා පොළව කොල්ල කන්නේ ඉතාම පහසු මාවතක් හැදෙනවා 2050 තමයි උන්ගේ ගමනාන්තය සටහන් වෙන්නේ මේ පට්ට ගේමක් මතක තියාගන්න එතකොට දැන් IMF ණය උගුල ඒ පැත්තෙන් ඒ විදිහට තර කරනකොට චීන මොකද කියන්නේ චීන කියනවා ණය ප්‍රතිව්‍යුහගත කරණය කරන්න අපට බෑ ඔගොලු ඉක්මන් වුණ වැඩි අපට පුළුවන් ණය මත ණය දෙන්න ඒ කියන්නේ දැන් ණයක් දීලා තියෙනවා චීනු තව ණයක් දෙනවා ඒ ණයෙන් අර ණය ගෙවලා දානවා එතකොට අපි අලුත් ණයකාරයෙක් බවට පත් වෙනවා ඊළඟට තවත් ණයක් දෙනවා ඒ ණයෙන් වැඩ කරගෙන යනවා කොටසක් ගෙවනවා අන්න ඒ වගේ අමුතු කතන්දරයක් ණය මත ණය චීනු කියනවා බහනකම තත්ත්වය තමයි ඉතම් බහනක නාලක ගොඩහෙව සම කැබිනට් ප්‍රකාශක ඊ ජනමාධ්‍ය සාකච්ඡාවක් තියලා ඔය IMF උපදෙස් මැද්දෙන් ඇවිල්ලා කියනවා අපේ රටේ මහල් නිවාස වැඩි වැඩියෙන් ඉදි වෙනවා අය කැබිනට් තීරණයක් පෙරේද ගත්තා අය ඇමරිකානු ඩොලර් 75000ත් 150000ත් ලක්ෂ දෙකක්ත් අතර කාණ්ඩ තුනකට මේ මහල් නිවාස මිලදී ගන්න අයට හොඳට මතක තියාගන්න කුලියට නෙමෙයි මිලදී ගන්න අයට වීසා ලබා දෙනවලු අවුරුදු 5 ඉඳලා 10 දක්වා ඒ කියන්නේ අපේ මහල් නිවාස සින්නක්කර
දෙනවා විදේශිකයන්ට වීසත් එක්කම මොකද්ද වෙන්නේ චීනු ලක්ෂ ගණනින් අපේ පොළොවට දැන් පාත් වෙලා තියෙන අපේ හමුදාවට වැඩි ප්‍රමාණයක් බීජින් කේන්ද්‍රීය රතු හමුදාවේ වුන් ඉන්නවා ඔය පාර යන චීනු එක්කෝ හමුදාවටයි තී එහෙම නැත්නම් හිරකාරයෝ සාමාන්‍ය මිනිස්සු නෑ විශාල සොල්දාදු ප්‍රමාණයක් චීනයේ මුදහැරලා තියෙනවා ශ්‍රී ලංකාව මතට ඊට අමතරව අපේ මහල් නිවාස සියල්ලම චීනු මිලදී ගන්නවා ඉන්දියානුත් මිලදී ගනි ඇමරිකානු තරව් කරුවොත් මිලදී ගනි ඒ කියන්නේ අපේ පොළොව කොල්ලකන ඊළඟ ක්‍රමයේ කල්පනා කරලා බලන්න අපේ පොළොව කොල්ලකන ඊළඟ ක්‍රමයේ ඒ ඇස්සේ උන් හදා ගන්නවා නාලක ගොඩේවා කියන්නේ අම්මා තාත්තරි විකුණනවා ඔතලා දුන්නොත් ගෙදරක එක්කරි විකුණනවා අපි කතා කරලා තියෙන ඇති වෙන්න නාලක ගොඩේවා ගැන පට්ට තරව් කරුයි එතකොට මෑන්ව දම්මල තමයි දැන් වැඩේ කරන්න හොඳම හොඳ තරව් කරු ටිකක් තමයි දාලා තියෙන්නේ එතකොට මේ සෙලෙන්දිවා ව්‍යාපෘතිය වෙන විදිහකට ක්‍රියාත්මක කිරීමක් කියලා ඔබට යෝජනා කරන්න මතකන සෙලින්දිවයින බැසිල් දම්මල කෙරෙව්වේ බැසිල් මොකෝ නාලක මොකෝ උදේ මොකෝ ඔක්කොම එකයි සෙලෙන්දිවා සෙලින් දි අයිලන්ඩ් අපි එක දිගටම කතා කරලා දෙනවා චාපෝන් ජියෝපොලිටික්ස් සෙලින්දි අයිලන්ඩ් බලන්න වැඩසටහන් මාලාවක් මේ එක පරේ පාරේ නැටුවද එක අරගලකාරයෙක් ආවද කොහෙද මුන් හිටියේ මොන ලෝකෙද හිටියේ අපි උඹලගෙන් අහන්නේ අරගල ගයිස් ලගේ බොරු එපා බොරුපා දැන් මහල් නිවාසික ඒ විදිහට කොල්ල කන්න සලසුම් කරලා මේ පොළොව මත විදේශික ජනතාව පදිංචි කරවන්න සලසුම් කරද්දි විදේශික කිව්වහම යලි චීන ඇමරිකානු ඉන්දියානු මතක තියාගන්න මේ බොහෝ දේශපාලන ආක්‍රමණය ඔවුන්ට යදාලි ඒ අතර රමේෂ් පතිරණ කියනවා ඒ ප්‍රෙස් කොන්ෆරන්ස් එකේම මේ කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දෙන මාධ්‍ය සාකච්ඡාව ඊයේ රමේෂ් පතිරණ කියනවා දැන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවනේ ඛනිජ තෙල් ගෙන්නවන්නේ. ඉතින් අපි කතා වුණේ මේ අධිකාරිය රාජ්‍ය අධිකාරිය කඩලා මරලා ඉවර කරලා ඉන්දියාවට දෙන්න හදන්නේ කියලා. දැන් ක්ෂේත්‍ර කීපයක් හඳුනගෙන තියෙනවලු කැබිනට් අනුමැතිය දුන්නලු ඒ ඒ ක්ෂේත්‍රවලට වෙනම ඛනිජ තෙල් ගෙන්වන්න පුළුවන්. ඒතකොට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවක් ඕනේ නැහැ. දැන් X කියන සමාගමට පුළුවන් කැමැති රටකින් ඛනිජ තෙල් ගේන්න. ඒ අනුව කැපිටල් මහරාජාත් පටන් ගනි, ජෝන් කීල්ස් පටන් ගනි. තවත් ආයතන අපි අර ව්‍යාපාර හතක් ගැන කතා කරු ඊයේ පෙරද අරගලයට බහිනවා කියලා උන් ඔක්කොම තෙල් ගේන්න පටන් ගන්නේ මාර කෙලියක් වෙනවා එතකොට මේ රටේ මෙහුම් බලය තනිකර පුද්ගලිකංශයට ලැබෙනවා උන් කෙලින්ම චීන ඇමරිකානු ඉන්දියානු එක සෙට් වෙනවා රටට කෙලින තව එක ක්‍රමයක් මේ සියල්ල මැද්දි මේක කරන්නේ මේ අරගලය කියන්නේ මේ සියල්ල යටපත් කරන කවරින් ෆයර් එක මේ පැත්තෙන් ගේම දෙනවා මේ පැත්තෙන් ඒ වසන් කරන්නට ගෝටා ගෝහෝ මයින්ද ගෝහෝ මදන අදලා අපේ තාරුණ්‍ය උන් ගොන්නේ පිස්සු අටල පාරට දානවා උන් පිස්සු කෙලිනවා කන්න දෙනවා බොන්න දෙනවා පිස්සු කෙලිනවා එතකොට මේ පැත්තෙන් සිද්ධ වෙන මහා විනාශය මිල ඉහළය රාජ සම්පත් කොල්ලකෑම් පොලෝ කොල්ලකෑම් කිසිවක් පේන්නේ නැහැ හේතුව මේ පැත්තෙන් අරගලේ තමයි මුදුනේ තියෙන්නේ මරාගෙන මැරෙන්න කොල්ල පාරට බැලලා කෙල්ලෝ පිස්සු කෙලිනවා පාරේ ඔබ කල්පනා කරලා බලන්න ඉතාම භයානක තත්ත්වයක් දැන් මේ සිද්ධින් ගැන නෙවෙයි මුන් කතා කරන්නේ ගෝටට ගෙදර යන්නලු මහින්දට ගෙදර යන්නලු මේ පැත්තෙන් IMF ප්‍රතිව්‍යුහගත කරන්නේ මුවාවෙන් රට ඉවර කරනවා චීන ඇමරිකානු ඉන්දියානු රට කොල්ල කන මුන්ට ඒ ගැන වගේ වගක් නෙ උන් දන්නේ නැ උන්ට වැඩකුත් නැ උන් කියන්නේ චීන කොල්ල කෑවට කමන්නේ ගෝට යන්නකො ඉන්දියානු ඕන එකක් කරපොදි මහින්ද යන්නකො අපි බලා ගන්න ඉතුරු ටික එහෙමනේ කියන්නේ බලා ගන්නවා රෙද්ද දැවැන්ත විනාශයක් කල්පනා කරලා බලන්න ඊළඟට යස්සේ ගෑස් මිල වැඩි කරනවා අපි ගෑස් ගැන එක දිගටම කතා කරමින් ඉන්නේ ගෑස් මාෆියාව සම්පූර්ණයෙන්ම මේ තත්වයට කඩා වටන්න සැලසුම් කරනවා හේතුව තමයි ලිට්‍රෝ අයිති රාජ්‍යට මතකනේ ෂෙල් සමාගම චන්ද්‍රිකා රාජ්‍ය සතු ගෑස් සමාගම විකුණලා බ්‍රිටිෂ් කේන්ද්‍රීය ෂෙල් සමාගමට අත් ඇටි විශාල ගාණක් අරගෙන ආර්යශීල් වික්‍රමනායක කියන එහෙම ගත්ත කියලා ඒ පවුලේ ඥාතික ආර්යශීල් වික්‍රමනායක ඔහු සමග කරන සමුක සාකච්ඡාවකුත් තියෙනවා චාපවිත් ආර්යශීල් වික්‍රමනායක කියලා ඔහු මට පුද්ගලිකව කියනවා චන්ද්‍රිකා අනිවාර්යයෙන්ම විශාල අල්ලසක් ගත්තා කියලා එතකොට ඇය ෂෙල් සමාගමට රාජ්‍ය ගෑස් අධිකාරිය විකුණලා අත යටින් සල්ලි අරගෙන විමුක්තිලා යශෝදරලාව ජාත්‍යන්තරයට ඔසවා තබලේ සියල්ල කරගෙන දැන් හොල්මනක් වගේ ආයත් ශ්‍රීලනීප ගොඩ ගන්න කතා කරමින් රට විනාශ කරන්නම කතා කරන චෞර හොල්මනක් ඒකතන්දර හැමම තියෙනවා ඊට පස්සේ යලි ෂෙල් සමාගම සියල්ල අතහැරලා යනවා ව්‍යාපාරික හේතුන් මත අපි නිසා නෙමෙයි අපට දෙනවා අපව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ යටතේ තමයි අනු සමගමක් හැටියට මේ සමාගම තියෙන්නේ දැන් ලිට්‍රෝ
අනිල් කොස්වත්තව දාලා බැසිල් රාජපක්ෂ පීබී ජයසුන්දර ඔක්කොම එකතු වෙලා කළු කල්ලියක් කොල්ල කන්න හදනකොට පියවරෙන් පියවර අපි කිව්වා මුකුත් කරේ නැහැ කිසිම දෙයක් කරේ නැහැ එතකොට දැන් ගෑස් බිල වැඩි කරනවා යතර මිනිසු මරා දැම්මා ගෑස් පුපුරලා කවුද වග කියන්නේ බැසිල් රාජපක්ෂ කවුද වග කියන්නේ අනිල් කොස්වත්ත එස්ආර් ආටිගල මුන් වග කියන්නේ දැන් වග කියනවාද මිනිසුන්ට වන්දි ලැබුණාද ජීවිතවලට පණ දෙන්න බැරි වන්දි කිවදරු තමයි නෑ මුකුත් කළා නෑ එතකොට ඒ සියල්ල එසේ තිබියදී ඒ සියල්ල වසන් කරලා දැන් ගෑස් බිල වැඩි කරලා තියෙනවා 2675ට තිබිච්ච ගෑස් සිලින්ඩරේ 4860ක් කරලා තියෙනවා. ඒ මදිවට ලිට්‍රු අලුත් සභාපති විජිත හේරත් කියන එක ලංකා විදුලිවල මණ්ඩලයෙන් තමයි දැම්මේ උතන්ට. මෑන් එක හිරු සලකුණු සංවාදයක් කරා මට මතකයි. වැඩකට තියෙක නෙමෙයි රොබෝ කෙනෙක්. මෑන් කියනවා ඇත්ත මුදල 5500ක් වෙනවලු. ඒ කියන්නේ ගෑස් සිලින්ඩරේ 5500ක් වෙනවලු. අපි දැනට උඹල වෙනුවෙන් ගාණ ටිකක් අඩු කරලා 4860ට දෙනවලු. කොහොමද කියනකො සාමාන්‍ය මිනිහ ජීවත් වෙන්නේ? කොහොමද මේ පුංචි තේ කඩේ පවත්වාගෙන යන්නේ? දැන් ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? මේ පැත්තෙන් රට විනාශ කරන ආර්ථික ප්‍රතිව්‍යුහගත කිරීම කරනවා. මේ IMF උපදෙස් පරිදි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ගෑස් මුළු ව්‍යාපාරයම විනාශ කරන්නේ දූෂණ වංචා අක්‍රමිකතා නාස්තිය. අනිල් කොස්වත්තල මොනවද නොකලේ? මුළු ලිටරක මරාගෙන කෑව හොරකම් කෙරුවා. එතකොට ඒව ගැන කතා නොකර ඒ ආයතන ප්‍රතිසංවිධානය කරන්න නැතුව මුංගේ පව් ගෙවන්නුන අපිද? එතකොට මේ අරගල කාර්යව කරන්න උනේ ඒව නෙමෙයිද? දැන් හිතන්න ගෑස් මරාගෙන කන්න ලෑස්ති වෙනකොට දිග කාලයක් මේ පරයෝ පරට්ටියෝ මේ අරගල කාර්යව ගිහිල්ලා ලිටරේක වට කරාන මොකද වෙන්නේ? කොහොම මේ වෘත්ති සමිති? ජෙප්පන්ගේ පෙරට්ටන්ගේ වෘත්ති සමිති කො? උන් වෘත්ති සමිතිත් එක බුදියනවා. එහෙම නැත්නම් අපට මේ ගෑස් අධිකාරිය බේර ගන්න තිබ්බා. අපිත් එක සටන් කෙරුවා නම් මොකුත් කෙරුවේ නැහැ. දැන් මේ ලබ්බද්ද කියන්නේ පට්ට බොරු. මේ පැත්තෙන් විනාශය එක දෙකම සිද්ධ වෙනවා. චාප් ඔෆ් ඉකොනොමික් සෝෂල් ජස්ටිස් ගෑස් ලිට්‍රු වැඩසටහන් මාලාව අධ්‍යයනය කරන්න. චාප් ඔන් ජියෝපොලිටික්ස් පෙට්‍රෝලියම් බලන්න. එක දිගටම තෙල් ජාවාරම ගැන තෙල් මාෆියාව ගැන කරුණු කාරණා එකින් එක පෙන්නුවා. ලංකා විදුලිවල මණ්ඩලය ගැන ඉලෙක්ට්‍රිසිටි බලන්න එක දිගටම කතා කරුවා. අන්තිමට අපි කරුණු හෙළිදරව් කරනකොට වෘත්තීය සමිති කාර්යෝ තොරතුරු නැවැත්තුවා. මතක තියාගන්න මොන ලබ්බේ අරගලද මේ බොරු. මේ බොරු. ඊළඟට දැන් බැරි වෙලා හරි මේ අරගලේ ඉතාම ප්‍රචණ්ඩකාරී තැනකට තල්ලුනොත් වග කියන්න ඕන පරයෝ ටිකක් ඉන්නවා. අංක 1 සුදත්ත තිලකසිරි. ඔහුට ඉතිහාසයෙන් කවදාවත් ගැලවෙන්න බෑ. පට්ට අපරාධකාරී. ඔබ බලන්න ලයිව් ඇවිල්ලා මොනවද කියන්නේ කියලා. මරපන් කියලා කියන්නේ. ප්‍රචණ්ඩත්වය වපුරන්නේ. උපුල්ෂාන් සන්නස්කල. මරපන් කියලා කියන්නේ ප්‍රචණ්ඩත්වය වපුරන්නේ. සේපාල අමරසිංහ වෙන විදිහකට ඒත් ඒකමයි කරන්නේ. ප්‍රචණ්ඩත්වය වපුරලා මේ මුළු සමාජයම විනාශ කරලා මුන්ට මොනවද ලැබෙන්නේ? විනාශයක් පමණයි. දිනන්නේ චීන, ඇමරිකානු, ඉන්දියානු. උන්ට දිනන්න බෑ. ලෝක දේශපාලනය තුල අපි ඔක්කොම පරදිනවා. මේ මහා කතාවක්. හැබැයි මේ මොහොතට අදාළව මේ ප්‍රචණ්ඩත්වය නමත්තන්න ඕනේ. ඔබ බලන්නකෝ මේ ගාලු මෝදොර සහ ගෝටා ගෝ ගම රට වටේම ගෝටා ගෝ ගම් වල තවත් තැන්වල තියෙන ප්‍රචණ්ඩත්වයක් මේ. පොලිසිය සද්ද නැතුව බලාගෙන ඉන්නවා. ත්‍රිවිධ හමුදාව පැත්තකට වෙලා ඉන්නවා. කිසිම කැරලි මර්ධන ඒකකයක් නැහැ. නීතියක් නැහැ. සාමයක් නැහැ. මහජන සාමයේ සම්පූර්ණයෙන්ම අඩාල වෙලා. ඒතර මේ රටේ කෝටි 2කට එහා ජනතාව මුන්ට බලයක් දීලා තිනවද මේ විදිහට පිස්සු කෙලින් රටේ? නැහනේ. මොකද්ද මේ වෙන්නේ? එතකොට මේ පවතින තත්ත්වයන්ට අකමැති මිනිස්සු කාගෙන්ද පිහිටක් ඉල්ලන්නේ? කාගෙන්ද සාධාරණත්වය ඉල්ලන්නේ? කො උන්ට සමාජ යුක්තිය? මේ මර කණ්ඩායමක් පාරට බහැලා කරන විනාශය අපි නවත්තන්න ඕනේ. මේ මර කණ්ඩායම. මේ මර කණ්ඩායම මේ වැඩ ටික කරන්නේ ගෝඨා පාලනේ ඉතුරු වැඩ ටික කරන්න. හොඳට මතක තියාගන්න. IMF ආර්ථික ඝාතනයට මුං පාර හදනවා. ඉතින් පැහැදිලි. ඉතම පැහැදිලි. මේ සියල්ලත් එක්කම අපි තවදුරටත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙනියනවා. එක දිගටම තොරතුරු දත්ත සහ සාක්ෂි මත සාධක මත ඇඟෙහියෙ නෙවෙයි මතකනේ දැනුමට බුද්ධියට පදනම්ම. හැබැයි මහනුවර ඉඳලා කොළඹට එන උන් මේ මුකුත් දන්නේ හොද්දට දාලා ඉන්නේ මං හිතන්නේ ඉස්සරහම ඒ වගේ කාන්තාව පිරිමි මෙහෙමත් අර මුහුණට මුහුණ
එහෙම දක්වනවා මොකද්ද ওই මේ රට නිදහසේ අරගලය ලබ්බ තමයි